ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රියේ හතෙන් ඔබ හමුවන මම සාරංග පතිරණ. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. අවන්ගාඩ් සිද්ධිය ගැන ලබන සඳුදා ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක්. සරත් ෆොන්සේකාගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමති විජේදාසගෙන් නඩු. HNDA සිසුන්ගේ විරෝධය පළදරයි. පාඨමාලාවට උපාධි සමානතාව ලබා දීමට කැබිනට් අනුමැතිය. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති තනතුරේ අර්බුදයක්. මට කිසිම දැනුම් දීමක් මා සභාපතිතුරෙන් අයින් කරනවා හෝ අයින් වෙන්න හෝ දැනුම් දීමක් කර තිබෙන්නේ නැහැ. ජීවදත්තයන්තික මම යොමු කෙරුවා කමිටියට. ඒ අනුව තමයි මට මේ තනතුර බාර වුණේ. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යරුන් කරන ප්‍රකාශ කැබිනට් මණ්ඩලයේ සාමූහික අදහස පිළිබිඹු නොකරන බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. මේ නව ගාලු වරාය තිබුණා 2014 ඔක්තෝබර් මාසේ ඉඳලා පොලිසිය ගිහිල්ලා හිටන් පැන්න මේක ලකුණු දාගන්න මේ ආණ්ඩුව මරවෙච්ච කම. ඒකයි යථාර්ථය. තමුන්නාන්සලා නිකම් මුදල් වලට මිලදී ගත හැකි බහන්ඩ මිනිස්සු නෙවෙයි. මතක තියාගන්න පොලිස් භාරැමුතුමා. ඔය අමතිකම දෙන ළමයෙකුට. තිලක් මාරපන අමාත්‍යවරයා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. ගේගාව තියෙනවා ඇටර්නි ජෙනරල් රිපෝට් එක. මේ සඳහා ගෝඨාභය රාජපක්ෂවත් ඇරෙස් කරන්න සිදු වෙනවායි කියන රිපෝට් එක. ඒ අගමැතිතුමා බාර දීලා තියුනේ ඇමතිවරු දෙන්නෙකුට නීතිපති දිවාන්වෙන්තුට උදව් කරන්න කියලා. ඒතකොට එයින් එක ඇමතිවරයෙක් ගිහිල්ලා ඇවන්ගාඩ් වෙනුවෙන්ම නඩුවටත් ඉදිරිපත් කළා. උෆගේ මැතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශ කරා. මං හරිම කම්පා වුණා. මොකද මේ මෙහෙම දෙයක් අපි කැබිනට් මණ්ඩලයේ කතා නොකර ඇමතිවරු දෙන්නෙක් මෙහෙම පාර්ලිමේන්තුවේ කොහොමද කතා කරන්නේ? ඇමතිවරු දෙන්නෙක් කතා කරනවා රජයේ ස්ථාවරය බවට පත් වෙනවා. කිසිම කතිකාවතක් නැතුව මේ ස්ථාවරයක්වත් නැතුව මේ කොහොමද මෙහෙම ඇමතිවරු මේ එක එක්කෙනාගේ කම්පැනි වෙනුවෙන් කතා කරන්නේ? ඒ ඇමතිවරු හිටියා වචනයක්වත් කතා කරේ නැහැ. මේ අතර ඇවන්ගාඩ් සිද්ධිය යටගැසීම සඳහා විවිධ මත ප්‍රකාශ කරමින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනෙකු ක්‍රියා කරමින් සිටින බවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණ කළා. ජයදාස රාජපක්ෂ කියන ඇමතිවරයා අනිවාර්යයෙන්ම මේ ඇවන්ගාඩ් සිද්ධිය පිටිපස්සේ ඉඳගෙන ඇවන්ගාඩ් එකෙන් ඔහු අල්ලස් ගත්තා. ඒක හන්දා ඔහු ඇවන්ගාඩ් එක ආරක්ෂා කරන්න හදනවා. මාරපණ ඇමතිතුමාටත් යම්මා ඇඟිලි දික් කරා. ගාල්ලේ මජිරාබේවාදන් ඔහුත් මේක සප් පිටිපස්සේ ඉන්නවා. ඇවන්ගාඩ් පරීක්ෂණ ආරම්භ වෙනකොට කිහිප දෙනෙකුට උමනාකම තිබුණා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තය අත්අඩංගුවට ගත යුතුමයි කියලා. එන් එක්කෙනෙක් තමයි සරත් පොන්සේක මහත්තය. හැබැයි මේ කියන සිද්ධියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න හෝ අපරාධ නඩුවක් පවරන්නට කිසි සාක්ෂියක් එළිදරව් වෙලා නැහැ. ඒක නිසා මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ මතය මම අධිකරු ජනාධිපතිතුමාට කිව්වා. අධිකරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා නීතිපතිතුමාට උපදෙස් දුන්නා. නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න වැරදි වැඩ හැම කරන්න එපා. මම බැලුවා මේ ෆීල්ඩ් මාෂල්ට සිංහල මොකක්ද කියන්නේ කියලා. ෆීල් කියන්නේ කුඹුර නැත්තම් වෙල. මාෂල් කියලා කියන්නේ මේ විධානේ දෙන එක. වෙල් විධානේ කියන එක තමයි සිංහලෙන් නම් තේරුම. ගංගොල්ල වෙල් විධානේ මැතිතුමල්ලා හරි වැදගත් විදියට කතා කරනවා. කලවැද්ද උගුඩුව කියලා කාටවත් බනින්න කවදාවත්. කොහොම නමුත් ඊයේ දිනේදී ඒ කරපු අවලාද සම්බන්ධව මම මිලියන 500ක් වන්දිල්ලලා නඩුවක් දාන්න දැනට මගේ නීතිඥ මහත්තුරුන්ට බාර දීලා ඉවරයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වූ අධිකරණ අමාත්‍යවරයා මේ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව මේක යට ඉන්නවා මාධ්‍ය ආයතනයක්. ඒ මාධ්‍ය ආයතනයට උමනා කරලා තියෙනවා ඇවන්ගාඩ් සමාගම මේ කොන්ත්‍රාත්තුවෙන් ගලවලා ඔවුන් විසින් ලියාපදිංචි කිරීමට සූදානම් වෙලා තියෙන මැරිටයිම් සෙකියුරිටි සමාගමට මේ කොන්ත්‍රාත්තුව ගන්න. ඉතින් පොන්සේක මහත්මයාට අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ අර දියෙහි යන දණ්ඩට පිහිටක් වුවත් පෙර සිට දුදනන්හට පිහිට නොවව් යන බස සැබෑ කළේ මට. ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳ විශේෂ කැබිනට් රැස්වීමක් ලබන සඳුදා පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වංචා හා දූෂණවලට එරෙහි සියලු තීන්දු තීරණ ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලය පවරන බවයි. අද පස්වරුවේ ලග්ගල පොලිස් ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මොරගහකන්ද ව්‍යාපෘති වේලේ නිදන් වස්තු තැන්පත් කිරීම සහ මොරගහකන්ද සහ කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම ජනාධිපතිවරයා අද නිරීක්ෂණය කළා. ලග්ගල නව පොලිස් ස්ථානයේ විවෘත කිරීමෙන් පසු ජනහමුවකට එක් වූ ජනාධිපතිවරයා
ඊයේ කැබිනට් මණ්ඩලයේදී අවන්ගාඩ් සිද්ධිය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ විවාදයක් ඇති වුණා. මම කිව්වා අවන්ගාඩ් සිද්ධිය සහ දැනට කෙරෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ නිවැරදිව පිරිසිදු කිරීම සඳහා ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙළම ශක්තිමත් කරනවා. ඒ නිසා මේ දැනට තිබෙන යම් යම් විවේචන දුර්වලතාවයක් පිළිබඳව සැලකිලි යොමු කරලා කටයුතු කරන්න මම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ඒ සඳහාම වෙනම කැඳවනවායි කියලා. අද කොළඹින් එනකොට උදේ කැබිනට් ලේකම්වරයාට දන්වලා ආවේ කැබිනට් මණ්ඩලයට සම්පූර්ණ බලය දෙනවා. මේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් නිවැරදි කරගනේ වැඩපිළිවෙල ශක්තිමත් ඉස්සරහට ගෙනියන්න. මම හැම වෙලෙම වැඩි දෙනාගේ මතයට කටයුතු කරනවා. නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් අවන්ගාඩ් සමාගමට එල්ල වූ චෝදනා අසත්‍ය බවට තහවුරු වන්නේ යයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වලස් මුල්ල කඩිකමුව ප්‍රදේශයේදී ඊයේ පැවති ජන හමුවකදී. පාර්ලිමේන්තුවේ අවන්ගාඩ් නඩුව පිළිබඳව කතා කළා. පොලිසිය බාරව ඉන්න අමාත්‍යවරයා තිලක් නාරපණ මහත්මයා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරා. ඉතින් නීතිය හොඳට දන්නවා. එතුමා කිව්වේ අවන්ගාඩ් එක කිසිම වරදක් නැහැ. ඒකවා මේක පොලිසිය ලකුණු දාගන්න කරපු වැඩක් කියලා. ඒ වගේ තමයි ඉතින් අනිත් ඒවා ගැනත් ඉතින් අහන්න ඕන නැහැ. නමගේ නඩු දිහා බැලුවපත් මට පේන්නේ ඒ වගේ. මේ ලකුණු දාගන්න නඩු දාන්න ගියාම මේක හරියන්නේ නැහැ. පොලිසියට කරන්න දෙන්නේ සමහර බලපෑම් එනවා. නොඑක් පැති වලින් මෙහෙම කරපන් අරම කරපන් කියලා. එතකොටත් ඒ අයත් ඒවට යට වෙනවා. ගල ගහන්නේ වෙන විදියකට වැදුනේ වෙන දැනකට. විපක්ෂයට ගහන්න තමයි ප්‍රශ්නේ ඇව්වේ. අන්තිමට ආණ්ඩුවට වැදුනේ. මම ස්තුතිවන්ත වෙනවා ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න අය මේ වගේ අවංකව තමන් මත ඉදිරිපත් කරනවා නම් සුවද ඔබ මේ පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. තමා පාර්ලිමේන්තුවේ පිළිතුරු ලබා දෙන අවස්ථාවේදී මයික්‍රොෆෝනය ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දුන්නා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට අගමැතිවරයා පිළිතුරු ලබා දෙමින් සිටියේදී මයික්‍රොෆෝනය ක්‍රියා විරහිත වීම සිදු වුණා. පසුගිය රජයට තිබිච්ච ප්‍රධාන චෝදනාව තමයි ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැර වෙලා අන්සොලිසිටඩ් ක්‍රමයක් යටතේ සියලු ඉදිකිරීම් ලබා දෙනවයි කියලා. කඳුරට අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස ලබා දෙන්න කටයුතු කරන්නේ එම ක්‍රියාමාර්ගයේ අනුවම නේද? අන්සොලිසිටඩ් කතාව නම් මට එතරම්ම මතක නෑ. චයින මෙටලික් කෝපරේෂන් එකට ගිවිසුමක් අත්සන් කරලා දීලා තිබුණා අන්සොලිසිටඩ් හැටියට ඕකෙන් කොටසක් කරන්න. ඒ ගිවිසුම අහෝසි කරා නම් අපිට වන්දි ගෙවන්න සිදු වෙනවා. දුන්නේ ගියාණ්ඩුවේ හුඟක් පව් අපි ගෙනියනවා. කඳුරට අධිවේගී මාර්ගයේ දේශීය කොන්ත්‍රාත්කරුවන් 5 දෙනෙක්ට තමයි පැවරුවේ. මේ කොටස පවරලා තිබ්බේ නැහැ කාටවත්. චීන සමාගමට මේ කොටස පැවරලා තිබ්බයි කියලා කියන කතාව සම්පූර්ණ වැරදි. ආසියානු සංවර්ධන බැංකුව කිව්වා අපි ලෑස්ති පොතු හැර කොටස කරන්න කියලා. අපි මේක අලුතෙන් ගන්න හැදුවා. මේගොල්ලෝ ඇවිල්ලා කිව්වා අපි මේ කොන්ත්‍රාක්ට් කල්ලා තියෙනවා අපි ඔයගොල්ලට නඩු දාලා වන්දි ඉල්ලනවා. දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කොමිස් අරගෙන අපිට වන්දි ගෙවන්න කියනවා. ඒකත් හරි වැදගත්. ඉතින් ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි ලැබෙන්නේ. ගරු කතානායකතුමනි ලෙජොනල් ප්‍රයිම් මිනිස්ටර් පිලි දෙන්න. මම අදමතුමට බාධා කරනව නෙමෙයි. ඔන්නබල් ප්‍රයිම් මිනිස්ටර් එස්ජී මිස් කිව්වම මයික් එකට. මං හිතන්නේ මේ ගැන හොයලා බලන්න කොහොමද මං කතා කරන මයික් එක ගියේ කියලා. කරුණාකර මහලේකම්තුමා මට වාර්තාව දෙන්න. ලංකාවේ ඕනම කොන්ත්‍රාක්ටර් කෙනෙක්ට මේක ඉල්ලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ මහා මාර්ගය සකස් කරේ කටුනායක ඉඳන් මහනුවරට. මොකද කොළඹ ඉඳන් කටුනායකට අධිවේග මාර්ගයක් තිබුණා. ඒත් කවුද ගිහින් මේක මාරු කරා? ඇයි වැඩියෙන්ම ගෙවන්න තියෙන්නේ කොළඹ ඉඳන් පොතුහැර පැති ඔය කෑලි වලට? එතකොට කොමිස් එක වැඩි වෙනවා. කවුද ඔය සාක්කුවේ දාගත්තේ කියලා තමයි අපි දැන් හොයන්න තියෙන්නේ. දැන් මේකේ මිල කිලෝමීටරයකට බිලියන 4.48යි. පහුගිය කාලේ ලේන් 6 පාර කිලෝමීටරයකට බිලියන 4.8ක් වුණාම මේ පාර්ලිමේන්තුව දැහුවා මේ පාර හදන්නේ රත්තරන් වලින්ද කියලා. තමුන්නාන්තලා ඔච්චර ගැක්කුමක් තියනවා 2005 බලයටපත් උඩයින් පස්සේ මේ පාර හදන්න තිබුණා. ජනාධිපතිවරණයේ 2005 මහනුවර දිස්ත්‍රික්ක පැරදුම් දිසා ඡන්ද 75000ක් මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා මම මහනුවරට පාර හදන්නේ නැහැ කියලා. ඒක තමයි ඔබතුමාගේ රාජ්‍ය මැතිතුමා ඩිලාන් පෙරේරාමැතිතුමා එදා අර වස බෝතල් ටික දුන්නේ මේ අධිවේගී මාර්ගය ගැන කතා කළා. අපේ ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් මේ ගිවිසුම් ඔක්කොම සකස් කරලා තිබ්බේ. මුදල් ගෙවලා තිබ්බේ බෝදුරට. මේසේ යටින් ගියවට මුදලක් දීලා තිබ්බේ. මම කියන්නේ ද කාටද දුන්නේ කියලා? දැන් ලොකෝ කැක්කුමක් මේ මහනුවර ගැන. කිමුල් ගතුළු අද හොඳයි කරපන්තිම හොඳයි. 2004 පාර හැදුවනම් අද අපි පැයෙන් නුවරට යනවා. රාජ්‍ය ව්‍යවසායන් පාලනය සඳහා සමාගමක් පිහිටවීම බරපතල ගැටලුවක් බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. උපායතන සම්බන්ධයෙන් ඊයේ ගරෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයේ මම දකිනවා එක්තරා ලොකු භයානක තත්ත්වයක්. රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම සම්බන්ධයෙන් පාලනය කරන සමාගම. මේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සඳහා ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම තමයි ඒ අදහසේ ඒ යෝජනාවේ පරමාර්ථය වන්නේ. පැහැදිලි පෙරනිමිත්තක් ඒක සතිගණනකින් එහෙම බව පැහැදිලිව ඔප්පුවේ. අද එකම මතයයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට පුළුවන් වන්නේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. රජයේ මතයට පතැහැනි කිසිම මතයක් පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂවල නායකයන්ට අයිතියක් තියෙනවා. මහජනතාවට කෙනින්ම බලපාන ප්‍රශ්න පිළිබඳ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා පැය 24ක් ඇතුළත රජයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නේ. දැන් ඒ අයිතිය නැති කරලා තියෙනවා. අද වෙලා තියෙන්නේ අවබෝධතා ගිවිසුමක් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට හේතු කළා.